ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග සම්බන්ධ වන ඔබට සුබම සුබ සන්ධ්‍යාවක්. අදත් වැඩසටහන ගෙන එන මම දනනාත් ප්‍රනාන්දු මාත් සමග එකතු වෙනවා. මම නිලන්ත කංකානන්ගේ දනත් අපි අපේ ආරාධිතය හඳුනාගෙන මෙහෙනම්. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ජනමාධ්‍ය නිදහස මාධ්‍යාචාර්ය ධර්ම පිළිබඳව සමාජයේ ගැඹුරු කතිකාවතක් හටගෙන ඇති මොහොතක අදත් අපි සුවිශේෂී ආරාධිත අමුත්‍ය අපගේ වැඩසටහන සමග සම්බන්ධ කරගත්තා. අපත් සමග අද වැඩසටහනට සම්බන්ධ වන්නේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ජාතික හෙළවුරුමේ සභාපති කරුණාරත්න පරණවිතාන මහතා. අපි ඔබතුමා ඉතාමත් ආදරයෙන් අපගේ මැදිරියට පිළිගන්නවා. එහෙනම් නිලන්ත අපි අපගේ වැඩසටහනට සම්බන්ධ වෙමු, පටන් ගමු. ඔබට තියෙනවා පළවෙනි ප්‍රශ්න වටේට අවස්ථාව. නියෝජ්‍යමාත්‍යමනි, අපේ රටේ තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත ඔබතුමා ඒ ගැන හුඟක් කතා කරා, ඒ පිළිබඳ වෙහෙසව කටයුතු කරා. දැන් ඒකේ වර්තමාන තත්ත්වය කොහොමද? තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පසුගිය අගෝස්තු මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළා. මේක සෑහෙන කාලයක් තිස්සේ මේ පනත මෙවැනි පනතක් ගෙන ආ යුතුයි කියන අදහස ලංකාවේ සමාජයේ විවිධ ක්ෂේත්‍රවලින් මතුවුණා. නමුත් අපේ දේශපාලන අධිෂ්ඨානයේ තිබිච්ච පසුබෑම නිසා අපට ඒක අවුරුදු 20ක් විතර ගියා අපේ රටට එවැනි පනතක් සම්මත කරන්නට. නමුත් වර්තමාන රජයේ බලයට පත් වුණාට පස්සේ අපි වෙනුවෙන් වීගින් වැඩ කරලා ඉවර වෙලා අවුරුද්දක් විතර ඇතුළත ඒ පනත අගෝස්තු මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළා. පනතේ හැටියට සූදානම් වීමේ කාලයක් දිය යුතුව තිබෙනවා. රාජ්‍ය සේවය ඒ සඳහා සූදානම් කරන්නට දැන් ඒ මාස 6ක් දීලා තිබෙනවා. ඒ කාලය ඇතුළත තොරතුරු කොමිසම පිහිටුවීම, තොරතුරු නිලධාරීන් පත් කිරීම, ඒ අය පුහුණු කිරීම යන ආදී වැඩ කටයුතු සහ අනිකුත් අදාළ යටිතල පහසුකම් සම්පාදනය කළ යුතුව තිබෙනවා. දැන් ඒ කටයුතු වලට අමාත්‍යාංශයත් මැදිහත් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පනත පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඒ අනුගතව පස්සේ ලබන එළඹෙන නව අවුරුද්දේ පෙබරවාරි මාසේ 4 වෙනිදා පසු ලංකාවේ තොරතුරු නීතිය බලගැන්වෙනවා. ඇමතිතුමනි, මේක මේ මේ බලගැන්වීම සමග සිදුවන කුමන ආකාර වෙනසක්? ඔව්, තොරතුරු දැනගැනීමේ නීතියෙන් අදහස් කරන්නේ රටේ තියෙන මහජන ආයතන මහජන සුපරික්ෂාකාරීත්වයට යටත් කිරීම. කීපින් පබ්ලික් ඉන්ස්ටිටියුෂන්ස් අන්ඩර් පබ්ලික් ස්ක්‍රුටිනි කියලා අපි කියන්නේ. කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේදී රටක ආණ්ඩුකරණය විනිවිදභාවයෙන් තබා ගැනීම. කිසි දෙයක් හංගන්න නැතුව විනිවිදභාවයෙන් ජනතාවට වග කියන ආකාරයට පවත්වා ගැනීම තමයි මේකේ අදහස් කරන්නේ. අනිත් කාරණේ තමයි තොරතුරු කියන දේ එක මහජන දේපළක්. ඔය බඩු භාණ්ඩ, අමාත්‍යාංශ, බිල්ඩින්, ගොඩනැගිලි, ඔය ආපෘති සංවර්ධන වැඩසටහන්, ඒ වැඩසටහන් වලින් උපදින ඵලය, ඒ සියල්ල ජනතාවට අයිති වගේම මේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ ක්‍රියාවලිය ඔස්සේ පැනනගෙන තොරතුරු. ඒ සියල්ලත් මහජනතාවට තමයි අයිති. එම නිසා මහජනතාව සතු දේපළක්, කාටවත් හංගගෙන ඉන්න බෑ. ඒ නිසා එයත් මහජනතාවට විවෘත කිරීම තමයි කරන්නේ. එකක් මහජන ආයතන මහජන සුපරික්ෂාකාරීත්වයට ලක් කිරීම, දෙවැන්න විවෘත ආණ්ඩු ප්‍රවර්ධනය, ආණ්ඩුවක් විවෘතව තබා ගැනීම. ලෝකයේ මේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට යන හැම රටක්ම මේ තොරතුරු වගේ නීතිය සම්මත කරනවා. දකුණු ආසියාවේ අපි තමයි අවසාන වශයෙන් මේක සම්මත කරගත්ත රාජ්‍ය. ඒ අනුව ගත්තාම පස්සේ මේ රටේ පුරවැසියන්ට විශාල බලයක් ලැබෙනවා. අනික හැම නීතියකින්ම කරන්නේ රටේ පුරවැසියෝ කිසියම් වගකීමකට ඇඳ බැඳ තබා ගැනීම. උදාහරණයක් හැටියට අපි හිතමු අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අපි සංශෝධනය කරලා අපි නීතියක් සමත උට අපරාධ කවුරු හරි අපරාධයක්කට සම්බන්ධ වුණොත් ඔහු ඒකේ වගකීම දරන්න ඕනේ. යම්කිසි සිවිල් නීතියක් අපි හිතමු යම් බද්දක් ආණ්ඩුව පැනෙවුවා. වැඩපත් මකරි බද්දක් පැනුවාන් පස්සේ පුරවැසියෝ එක ගෙවන්න ඕනේ. ගෙවුවේ නැත්නම් ඒකට විවිධ අනුශාංගික ප්‍රතිඵල තිබෙනවා. දැන් මේ නීතියෙන් කරෙන්නේ ඒක අනිත් පැත්ත. මේ නීතියෙන් කරන්නේ රටේ පුරවැසියෝ රාජ්‍ය ඇඳ බැඳ තබා ගැනීම. කියන්නේ මොනවද වෙන්න ඕනේ කියලා රජය දිය යුතුව තිබෙනවා. ඉතින් මේ තොරතුරු නීතියක් හැදීමේ එක මූලධර්මයක් තමයි උපරිම නිරාවරණය. තොරතුරු උපරිම ආකාරයට දෙන්න ඕනේ. හැබැයි සියල්ල නෙවෙයි.
පරම නිදහසක් මේකේ නැහැ. මේකේ ප්‍රධාන වශයෙන්ම දෙන්න පුළුවන් තොරතුරු මොනවද? බැරි තොරතුරු කියලා දීලා ජාතිය වෙන් කර ගන්නවා. අන්නේ දෙන්න පුළුවන් තොරතුරු සියල්ල ජනතාවට මේකෙන් ලබා ගත හැකිව තිබෙනවා. දැන් අමාත්‍යතුමනි ඔබතුමා ප්‍රකාශ කරා ජනතාව තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරියට අරගෙන යන්නේ. ඒ වගේම රජයක් විදියට රජය විවෘත කරන වැඩපිළිවෙලක් තමයි මෙම තොරතුරු දැනගැනීමේ පනත මගින් සිදු වෙන්නේ. ඒ වගේම පෙබරවාරි 4 වෙනිදා ඉඳලා මේ පනතේ තොරතුරු පනත පිළිබඳ පනත ක්‍රියාත්මක වෙන. එතකොට ජනතාවට තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට ජනතාව තමයි ඇවිල්ලා අහන්න ඕනේ කොහොමද මේකේ ලාභ පාඩු කොහොමද ආයතන රාජ්‍ය ආයතන හරියට ක්‍රියාත්මක වෙනවද මේ තොරතුරු ජනතාවගේ පැත්තෙන් තමයි මේ තල්ලු එන්න ඕනේ. දැන් ජනතාව මෙම පනත සඳහා බලගන්වන වැඩපිළිවෙල මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ බලගන්වන වැඩපිළිවෙලට ඔබතුමන්ලගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? කොහොමද මේ ක්‍රියාපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ? මේ මේ වගේ නීති සම්මත වෙච්ච අපේ රටේ තනිත් රටවල් වල තියෙන අත්දැකීම තමයි ජනතාව ක්‍රමක්‍රමයෙන් තමයි මේ තමාන්ට තියෙන මේ අයිතිය බලය පිළිබඳව වටහා ගන්නේ. හරියට මානව හිමිකම් වගේ. අපේ රටේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් 72 ව්‍යවස්ථාවේ දැම්මා. 78 වෙනකන් එකට උසාවියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. 78 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩනොත් කට්ටියට උසාවියන්න පුළුවන් කඩ තැනත්තාට. නමුත් ඒකේ ප්‍රයෝජනේ ගන්න පටන් ගත්තේ 78 ව්‍යවස්ථාව සම්මතලා තව අවුරුදු 10 15 ගියාට පස්සේ. අන්න ඒ වගේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබඳ දැන් පෙබරවාරි 4 වෙනිදා මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත ගමන් අපි විශ්වාස කරන්නේ රටේ තියෙන ඉන්න සියලුම ජනකොටස් ගිහිල්ලා තම තමන්ට ඕන කරන තොරතුරු ඉල්ලාගෙන එයා ආයුධම් පත්‍ර පුරවලා රජයේ කාර්යාල වලට යයි කියලා වෙලා. නමුත් අවශ්‍යතාවන් පැන නගින විට උදාහරණයක් ඇටියට සම්මුඛ පරීක්ෂණයකට කවුරු හරි රජයේ සම්මුඛ පරීක්ෂණයට කැඳවනෝ ඔහු තෝරා ගන්නේ නැහැ. වෙන කෙනෙක් තෝරා ගන්නවා. අර නොතේරෙන පුද්ගලයාට දැනගැනීමේ අයිතිය තියෙන ඇයි මාව තෝරගත්තේ නැත්තේ? ඒතර උත්තර බැඳිය යුතුව තිබෙනවා. පාසල ළමෙක් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන්. ඊට පස්සේ කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවක වැඩ කටයුතු සම්බන්ධයෙන් යනාදී මහජන කටයුතු සම්බන්ධයෙන් එතකොට අවශ්‍යතාවන් එන්න පටන් ගන්නවා. අද එහෙම බෑ. අද එහෙම තොරතුරු දෙන්න එපා කියලා චක්‍රලේඛවලින්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ විවිධ නීති වලින් රජයේ නිලධාරීන් කාටවත් එහෙම මේ උත්තර දීමට බැඳී නැහැ. ඒක තියෙනවා බැඳිලා නැහැ. දෙන්න පුළුවන් බැඳී සිටීමක් නැහැ. මේකෙන් බැඳී සිටීමක් තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ ක්‍රමක්‍රමයෙන් රජයේ මහ ජනතාවට විවෘත වන විට ඒ විවෘතභාවයේ ප්‍රයෝජන ජනතාව අත්පත් කරගනී කියලා. ඉතින් අපි මේ වගේ මාධ්‍ය ආයතනොත් බලාපොරොත්තු වන්නේ මේ පනත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය කරන්න කියලා අමාත්‍යාංශයක් හැටියට අපිත් ඒ වගේ වැඩ කටයුතු ගොඩක් ඉස්සරහට කරගෙන යනවා මේ පිළිබඳ ජනතා දැනුවත් භාවය ඇති කරන්න. විශේෂයෙන්ම අමාත්‍යතුමනි මෙම පනත සම්බන්ධව සාකච්ඡා කරද්දී අපේ දුටුවා විවිධ මාධ්‍ය සහ විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කුකුසක් ඇති වෙලා තිබුණා මෙම පනත මගින් රාජ්‍ය ආරක්ෂාව සඳහා බලපෑමක් ඇති වෙනවා කියලා. ඔබතුමාට අවස්ථාව තිබෙනවා මේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව මෙම පනත මගින් තිබෙන්නේ මොන වගේ විවරණයක්ද කියන එක පැහැදිලි කරන්න. පනත සම්බන්ධයෙන් ආපු විවේචන කීපයක් තිබුණා. කට්ටියක් කිව්වා මේ තොරතුරු ඔක්කොම සියල්ල දීම නිසා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගේ ඒ තොරතුරු රාජ්‍ය සතුරන් අතරපත් වෙයි. ඒක නිසා රාජ්‍ය ආරක්ෂාව අනතුරේ එළීමක් කියලා. ඒ වගේ විවේචනය කළා මේ තොරතුරු දෙන්න හදපු එකක් නෙවෙයි. මේක යටි ඔක්කොම සීමා කන්දාලේ වල මේක නවත්තලා තියනවා කියලා. මම ඊගන්න පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ඔබ ප්‍රශ්නේ අහුවට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම කලින් කිව්වා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඒක පරම අයිතියක් නෙවෙයි. ඒක උපරිම වශයෙන් ලැබෙන දෙයක්. සමහර සීමාකම් දාලා තියෙනවා. ඒ සීමාකම් දාලා තියෙනවා ජාතික ආරක්ෂාවට බලපාන කරුණු. ඊළඟට පුද්ගලිකයේ පුද්ගලිකත්වයට බලපාන දේවල්. උදාහරණයක් හැටියට අපිට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට අහන්න බෑ යුද හමුදාපතිකින් මේ වෙලාවේ යුද හමුදාවේ තියෙන ආයුධ ලැයිස්තුව මට දෙන්න කියලා කෙනෙකුට හමුදාවේ තොරතුරු නිලධාරියෙන් ඉල්ලන්න බෑ. තව මාසෙකින් විතර ඔබ හමුදා කඳවුරු කීයක් පිහිටවන්න යනවද දාන්න යනවද මොකද මේ ප්ලෑන් එක කියලා අහන්න බෑ. ඒ වගේ තොරතුරු අහන්න බෑ. ඒ වගේ තොරතුරු දෙන්න බෑ. ඊළඟට විභාග රහස් සම්බන්ධයෙන් උදාහරණයකට විභාග කොමසාරිස්තුමාගෙන් අපිට අහන්න බෑ ගිල්ලවර වෙලා ලබන අවුරුද්දේ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය හදන්නේ කවුද? කොයි මහාචාර්යවරයාද කියලා අහන්න බෑ කල් වෙලා ඇතුව.
ඒවගේ දේවල් අහන්න ඒවා විභාග රහස් වගේ දේවල් ඊළඟට කෙනෙක්ගේ පුද්ගලිකත්වයට අදාළ දේවල් උදාහරණයක් හැටියට මම වෛද්‍යවරයෙකින් ප්‍රතිපාර ගන්නවා රජයේ වෛද්‍යවරයෙකින් එයා රජයේ නිලධාරියෙක් කියලා මට තියෙන රෝගය මොකද්ද කියලා ඔබ ඇහුවට එයාට උත්තර දෙන්න බෑ ඒතර වෛද්‍යවරයා ආචාර ධර්ම වලින් බැඳී සිටිනවා තව කෙනෙක්ගේ ඒවා මේ ඒවා නොදී සිටින්න බැංකු රහස් ආර්ථිකයට බලපාන තදබල උදාහරණයක් හැටියට හෙට මධ්‍යම බැංකුව මේ රටේ විනිමය අනිපාතය වෙනස් කරන්න යනවා ඒක අද කෙනෙක් අහලා ඉවර වෙලා තමන්ට අදාළ තමාට වායිසහගත විදිහට තමන්ගේ ව්‍යාපාර හසුරුව ගන්න පුළුවන් දවසක් ඇතුළත ආයුතු ලාභ ලබන්න පුළුවන් ඒක ඒ වගේ දේවල් එළියට දෙන්න බෑ යනාදී වශයෙන් ඒ තොරතුරු පනතේ පස්වෙනි වගන්ති මේ දෙන්න බැරි තොරතුරු මොනවද කියලා තියෙනවා නමුත් ලංකාවේ තොරතුරු පනතේ තියෙන විශේෂත්වය තමයි මේ දෙන්න බැරි තොරතුරු පවා පළල් විශාල මහජන අවශ්‍යතාවක් විසින් සාධාරණීකරණය කරන වෙලාවකදී ඒව පවා දෙන්න ඕනේ. එතකොට මේ මහජන අවශ්‍යතාව තීරණේ කවුද ගන්නේ? ඔව් ඒක තමයි. මේ මහජන අවශ්‍යතාවක් මෙතන තියෙනවා මේක දෙන්න ඕනේ කියලා තීන්දුව ගැනීමේ බලය පවරන්නේ තොරතුරු කොමිසමට. ස්වාධීන මහා බලගතු කොමිසම සභාවක් පිහිටවන තොරතුරු කොමිසම කියලා ආන්නේ කොමිසමේ නිලධාරීන්ට පුළුවන් ඒ අදාළ රජයේ නිලධාරියාට කියන්න මේ තොරතුරු කලින් දෙන්න කියලා. උදාහරණයක් ඇයට ගත්තොත් ඒ විදේශ වෙළඳ ගිවිසුම් සකස් කර ගැනීම කල් වේලා ඇතුව ප්‍රකාශ කරන්න බෑ මේ පනතේ හැටියට. premature disclosure කියලා අපි කියන්නේ. ඒක කල් වේලා ඇතුව ප්‍රකාශ කිරීමේ වළක්වලා තිනවා. නමුත් අපි ගමු එට්කා වගේ ගිවිසුමක්. ඒ වගේ ලොකු මේක මේ විශාල දැන්ටමත් ඒ ගැන සාකච්ඡාවක් යනවා. මේ අපි ඉන්දියාවට රට පාවල දෙන්න හදනවා යනාදී වශයෙන් විවිධ චෝදනා තියෙනවා. ද චීනෙත් එක්ක වෙළඳ ගිවිසුමක් අසං කළාට ඇමරිකාවත් එක්ක වෙළඳ ගිවිසුමක් අසං කළාට ජපානෙත් එක්ක වෙළඳ ගිවිසුමක් අපේ රටේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාව එක්ක මොනව හරි කරන්න ගියත් අපේ රටේ ප්‍රශ්න ඇති වෙනවා. කියන්නේ අපේ රටේ තියෙන මේ ඉන්දියාවත් අපිත් එක්ක තිබිච්ච සම්බන්ධතාවල ස්වභාවය නිසායි කියලා. බෙලි විටක මිත්‍රශීලී සම්බන්ධතාව ඉතාම ආතතියක් සහිත ලොකු ටෙන්ෂන් එකක් තියෙන සම්බන්ධකම්. ඉතින් මම හිතන්නේ මේ වගේ වෙලාවවලදී ආර්ථිකයට යම් කිසි මට්ටමකට බලපෑවත් ඒලා දිරටේමෙන් තොරතුරු නීති තියෙන නිසා මම හිතන්නේ අපිට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම කියන්න ඉඩක් තියේ නැහැ. මේක සම්බන්ධයෙන් මේ තොරතුරුට කල් වේලා ඇතුව දෙන්න කියලා. ඉතින් ඒ වගේ මේ අර උඩින් දීලා යටින් ඇද ගන්නා ස්වරූපයක් අපේ පනතේ නැහැ. ඒ සීමාකම් දාලා තියෙන ඒවට සීමාකම් දාලා තියෙනවා. සීමාවන්ගේ සීමාව ලිමිටේෂන්ස් ලිමිටේෂන් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මූලික වශයෙන් මේ පනත සකස් කරලා තියෙන්නේ මැක්සිමම් ඩිස්ක්ලෝසර් කියන මූලධර්ම. උපරිම නිරාවරණයට ඉඩ දීමකට. ඒ වගේ මම අහන්න කැමති දැන් අපිට පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන්න ලැබුණා මේක ලෝකයේ තියෙන හත්වෙනි හොඳම මේ තොරතුරු දැනගෙන මේ පනත කියලා. එවැනි මේ නිර්ණායකට ගියේ කොහොමද? ඒ නිර්ණායකයේ සකස් කළේ කැනඩාවේ නීති හා ප්‍රජාතන්ත්‍රවාදී කියන ආයතනය. ඒ ආයතනය ගොඩක් වෙලාවට මේ තොරතුරු නීතිය පිළිබඳ රටේම ලෝකෙම තියෙන තොරතුරු නීති පිළිබඳ සමීක්ෂණය කරලා ඉවර වෙලා ඒවා ගැන ගණන් බැලීමක් කරනවා. අපිට මේ උසස් පනතක් අපිට හදන්න පුළුවන් වුණේ මම කලින් ප්‍රකාශ කළා වගේ අපි අවුරුදු 20ක් ප්‍රමාද වුණා. හැබැයි අවුරුදු 20 ප්‍රමාදේ වාසිය අපි ගත්තා. අපි කරපු වැඩේ ඒ කාලය තුරත ලෝකේ අපේ කලාපේ ඉන්දියාවේ ඊළඟට බංග්ලාදේශයේ හැමතැනම පකිස්තානි වගේ රටවල දැන් මේ පනත සම්මත වුණා. අපි කරපු වැඩේ අපි ගෙනාවු කෙටුම්පතුත් ඒ වගේම අපේ කලාපේ ආපු අනිත් කෙටුම්පතුත් ඒගොල්ලෝ මූණ පාපු දුර්වලතා අභියෝග කියලා මොනවද අධ්‍යයනය කළ ඉවර වෙලා අපි ඉවැනුත් පාඩම් ඉගෙනගෙන ප්‍රමාදී වාසී අපේ පැත්තට හරවගෙන අපි බොහොම විස්තීර්ණ පනතක් අපි සකස් කළා. ඔය කියන සියලු මූලධර්ම වලට එකතු වෙලා. ඒ වගේම තමයි අපේ නීතියේ තියෙන විශේෂත්වය අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගේන වෙලාවෙම තොරතුරු දැනගැනීමේ අයිතිය මේ රටේ ආණ්ඩුක්‍රම ස්ථාවේ කොටසක් බවට පත් කළා. ඒක දැන් සිවිල් නීතිය කොටසක් විතරක් නෙමෙයි. ආණ්ඩුක්‍රම නීතියේ කොටසක්. අපි රටේ ආණ්ඩුක්‍රම ස්ථාවේ 14 වෙනි වගන්ති 19 වෙනි සංශෝධනයෙන් පස්සේ 14 වෙනි වගන්ති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙනවා තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් කියලා. දැන් ගොඩක් රටවල වල එහෙම නැහැ. එතකොට ඒ නීතියට අනුකූලව තමයි අපේ පනත සකස් කරලා තියෙන්නේ. අන්න එහෙම ගත්තාම පස්සේ අපේ පනත බොහොම ලෝකේ ඉදිරියෙම සිටින පනතක් හැටියට. සමහර අංශ වලින් ඉන්දියානු පනතට වඩා අපි ඉස්සරහින් ගිහලා තියෙනවා. නමුත් සමහර අංශ වලින් අපි ඉන්දියානු පනතට වැඩිය පිටිපස්සෙන් ඉන්නවා කියලත් අපිට කියන්න පුළුවන්. කොහොමත් ඉතින් ලෝකේ තියෙන හොඳම පනතක් හැටියට දැන් මේක නීතිගත වෙලා තිබෙනවා. හොඳයි අප සාකච්ඡා කරමින් සිටියේ ජනමාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳවයි. අප ආපත් සමගද සම්බන්ධ වන්නේ
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අප කෙටි විරාමයක් ලබා ගන්නා එම විරාමයෙන් අනතුරුව නැවතත් අප ඔබ සමග සම්බන්ධ වෙනවා.